Visit the Navaloka Premier Center to experience healthcare at its best. ඉන්න නර්බුදේ හමුවේ පොදු ප්‍රවාහන සේවා සීමා වීමෙන් අද ජනතාව දැඩි පීඩාවට පත්වුණා. අද උදෑසන බස් අපේක්ෂාවෙන් බොහෝ පිරිස් මග දෙපස රැඳී සිටින දක්නට ලැබුණා. මගින් පැවසුවේ පෞද්ගලික බස් මෙන්ම ළංගම බස් රථවලද අඩුවක් දක්නට ඇති බවයි. මේ පිළිබඳව අප කළ විමසීමකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පන්නුක ස්වර්ණහංස මහතා පැවසුවේ ඇතැම් ඩිපෝවලට ඇනුම් කළ ඉන්ධන ලැබීමේ ප්‍රමාදයක් පවතින බවයි. හෙට දිනෙත් ඉන්ධන නොලැබුණ හොත් ළංගම බස් රථ දහවනේ තවත් අඩුවිය හැකි බව ඔහු ප්‍රකාශ කළා. මේ අතර ඉන්ධන නිසපරිදි නොලැබීම හේතුවෙන් අද දිනෙත් පෞද්ගලික බස් රථ දහවනේ සීමා කිරීමට සිදු වූ බව පෞද්ගලික බස් සීමියන්ගේ සංගමය පැවසුවා. එහි සභාපති ගැමුණු විජයරත්න මහතා පැවසුවේ අද දිනේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලැබුණ හොත් හෙට දිනේ වැඩි බස් සංඛ්‍යාවක් දහවනේ කිරීමට පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් අද දිනේ සාමාන්‍ය පරිදි දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. නමුත් බස් දහවනය අඩු මට්ටමක පැවතීම තුළ දුම්රිය තුළ විශාල මගී තදබදයක් දැකගත හැකි වුණා. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ. News First YouTube channel අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.